අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මාධ්‍යන ප්‍රවෘත්ති විකාශයමේ මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අවුරුදු කන්න අඩු ආදායම් ලාභීන්ට රජයෙන් රුපියල් 5000ක් ඖෂධ හිඟය දරුණු අතට පෙරදිනිය ශික්ෂණ රෝහලේ සැට්ටම් නතර කරයි ආක්ෂිකාච ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය උපකරණ රැසක මිල ඉහළට भूमि तेल गैस गन्न थाउमत जनताव पोलिमे इंधन गन्न अद दिगु पोलिम अद पैय हतकट अधिक विदुली कप्पादुवा दुम्रिय प्रवेश पत्र गास्तु इहल दमीमट कैबिनेट अनुमतिय इंडिया विदेश अमति देमल जातिक संधाने अतुलु पक्ष किहिपयक समग साकच्छा आईएमएफ वार्ताव पार्लिमेंतुट इदिरिपत् किरीमट कैबिनेट अनुमतिय प्रथमे नवदानीय देशीय पुवत्वेत सिंहल अलूत अवृद्ध संधा अडवादय लाभिंट रुपयाल पंद बेगिन दीमना वाग मास देखक खाल्याक लबा दीमट राज्य तीरणे करते बेनवा सिंहल अवृदू बोनस लेस अदाल मुदल लबा दिन बवाई अमाते गामिनी लोकुगे महता पैवस्वे म्यातर भूमितेल सहा गैस गान्न थावमात जनताव दिगु पोलिम वल रैंदी सीटी नवा රටේ ආර්ථික තත්ත්වයත් එක්ක සිංහල අලුත් අවුරුද්දට සූදානම් වෙන එකත් දැන් මිනිසුන්ට ලොකු හිණයක් වෙලා. ඒ තරම් ජීවන වියදම ඉහළයි. වෙනත් අවුරුද්දවල වගේ මෙදාසැරේ මිනිසුන්ට කැවිලි පෙවිලි හදන්න තියා කිරිබතක් උයා ගන්නත් හැකියාවක් නැහැ. ඒ තරමට බහණ්ඩවල මිල ඉහළයි. තිබුණ මිල ගණන් එකට එකක් ඉහළ ගිහින්. කොහොම වුණත් මේ හැමදේම දැනෙන්නේ පුංචි මිනිසයාට වීම ගැනයි කනගාටුව. මේව ලොකු පුටුවල ඉන්න නිලධාරින්ට මැති ඇමතිවරුන්ට දැනෙන්නේ නැත්තේ ඇයි? මේවා පසුබිමක් තුල සිංහල අලුත් අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000ක් බැගින් මාස දෙකක් දෙන්න රජය තීරණය කරලා සිංහල අවුරුදු බෝනස් විදිහට අදාළ මුදල දෙන බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ සිංහල අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 ගානේ මාස දෙකක් දෙන්න තීන්දුව කරා එක්කම සිංහල අවුරුද්දට බඩු අඩුවක් නැතු සුලභව පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරා දැන් රුපියල් 5000 ගානේ මාස දෙකක් ජනතාවට අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන්නේ සිංහල අවුරුදු බෝනස් එකක් අත්‍යවශ්‍ය බහඬ ලබා ගන්න තවමත් රටේ ජනතාව දිගු පොලිම් වල රැඳී සිටිනවා මේ භූමි තෙල් ගන්න හැටන් නගරේ ජනතාව පොලිමේ සිටි ආකාරයයි हमारा इंदला इटिया इंदला पॉली मीटिया अब लंगटे आने कोटे में आये डा करंटे के पुआ करंटे के उड़ पड़ते देंगे लाम तल दें किधर आना हो उधर सेपा अब क्या नज़र आगे सेपा तमा ही सेपा देंगे कोम उधर सेपिंग इन्नो अभी ओकम लाम तल पॉली माय गैस वाल्टा पॉली माय इलंगटे अपने कांड दिए इधर ने ये गैस गन्न जनताव तवमत पोलिमे मे गाल्ल नगरय ඉහළ ගියපු බඩු මිලත් එක්ක වාහන අලුත් වැඩියා කරන ගරාජ් වල අමතර කොටස් වල මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා ගරාජ් හිමියන් මෙන්ම සේවකින්ද පත්ව සිටින්නේ දැඩි අසීරුතාවයකටයි. මීට මාස කිහිපයකට පෙර අලුත් වැඩියාව සඳහා ලබාගත් වාහන වල කලින් පැවති මිලට වැඩ අවසන් කිරීමට ඔවුන්ට දැන් අපහසුයි. කාබයිට් කියන එක කලින් අවුරුද්දකට විතර කලින් තිබ්බේ 230ට. ඊට පස්සේ 450 වුණා. ඊට පස්සේ 950 වුණා. දැන් අද බලනකොට 1100යි. වැඩ කරගන්න විදියක් නැහැ මිනිස්සුෙකුට. වැලිකොලයක් ගත්තාම වැලිකොලයක් මේ 60ට 90ට දිපිච්ච එක වැලිකොලයක් 210යි. ටිනර් ඉස්සලා තිබ්බේ ගැලුම තිබ්බේ 1300ට. ඊට පස්සේ 2500 වුණා. දැන් අද බලනකොට 6300යි. ටිනර් ගැලුම තින්ත එකට 3ක් විතර වැඩි. එකට 3ක් වැඩි නේද කියන්නේ 1500ට වගේ දිපිච්ච එක දැන් අද ගන්නකොට 3800යි තින්ත ලීටරේ. වැඩක් කරගන්න බෑ මිනිස්සුෙකුට. දවසේ පඩියත් මදි. මේ වැඩක් කරගන්න බෑ දාන මිනිස්සු මේවා ගෙනියන්නේ නැහැ. ඇයි මේ මිල වැඩි නිසා? ගොඩක් අපහසුතාවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. පුළුවන් නම් උපරිම සහනයක් දෙන්න කියලා තමයි ඒවා ඔක්කොම දැන් ගණන් ගිහිල්ලා තියෙන්නේ.
ලයිට් කැපුවත් කළුවරේ ඉන්න පුළුවන්. ගෑස් තෙල් පොලිමේ ඉඳලා හරි ගන්න පුළුවන්. කිරි නැත්තම් කහට හරි බොන්න පුළුවන්. හැබැයි බෙහෙත් නැති වුණොත් මොකක්ද විකල්පය? රට දැන් ඒ තැනට වැටිලා. පෙරදිනේ ශික්ෂණ රෝහලේ සත්කම් අද ඖෂධ නැති නිසා නතර කර දමා තිබෙනවා. අපේ රටේ විවිධ අයිතිවාසිකම් යුතුයකම් ගැන හරි ලොකුවට කතා කරනවා. මිනිසෙකුගේ මූලික අයිතිවාසිකමක් තමයි ජීවත් වීමේ අයිතිය. දැන් රට තියෙන තත්වය නෑ නෑ රට තියෙන තත්වේ නෙමෙයි ඒක මෙහෙම නිවැරදි වෙන්න ඕනේ. අපේ පාලකීන් එදා මෙදා තුර කවදත් මේ රට පාලනය කරපු හැම පාලකෙක්ම අපේ ජීවත් වීමේ අයිතිය දවසින් දවස උදුරගෙන තියෙන්නේ. වැරදි පෙන්වීම ගොඩක් හොඳයි. ඒ ගැන කතා කරන එකත් හොඳයි විවෘතව. ඒත් මහත්වරුනි විසඳුමක් නැතුව කටමැද දොඩව දොඩව ඉන්නකෙන් ඇත්තටම රටටත් ජනතාවටත් මොකද්ද තියෙන සිතේ? හරි දැන් අපිට පැය 7මාරක් විදුලිය කපනවනේ ඉන්න පුළුවන්. ගෑස් ඉන්ධන පෝලිං වල ඉඳලත් කොහොම හරි ඒව ගන්න පුළුවන් කියමුකෝ. කිරිපිටි වෙනුවට කහට බොන්නත් පුළුවන්. තුන් වේලම බැරි වුණොත් දෙවේලක් හරි කාලා ජීවත් වෙන්න පුළුවන්නේ. ඒත් ඔබට මට ලෙඩකට බෙහෙතක් නැතුව ඉන්න පුළුවන්ද? මැරිලා මිසක් ඉතුරු වෙන්නේ නැහෙනි. ඔන්න අපේ වියත් උගත් දූරදර්ශී ජනතාවාදී ජනමූල නායකින් පාලකෙන් අපේ ඉස්පිරිතාලවල බෙහෙත් ටිකක් නැති වෙනකන් බකන් නිලාගෙන ඉඳලා මැදියම පළාතේ ප්‍රධාන රෝහලක් පේරාදෙණිය ශික්ෂණ රෝහල කියන්නේ අද සිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු සත්කම් తాවකාලිකව නතර කර තිබෙනවා. කලින් සැලසුම් කළ සියලු සත්කම් නතර කර දමා ඇති අතර හදිසි සත්කම් පමණක් සිදු කරන බවයි රෝහල් බලධාරීන් පැවසුවේ. සත්කම් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හිඟවීම මෙලෙස සත්කම් නතර කිරීමට හේතුවක් වී ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවා. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? ලෙඩේ උඩු දුවනකම් බලාගෙන ඉඳලා අවසානයේදී නියපොත්තෙන් කපන්න තියෙන දේ පොරවෙනුත් කපන්න බැරි තත්වෙට අසරණ ලෙඩුන්ටපත් වෙන්නටයි සිද්ධ වෙලා තියෙන්නේ. අද පේරාදෙණිය ශික්ෂණ රෝහල මුහුණ දෙන මේ තත්වය හෙට වෙනකොට අපේ රටේ තවත් රෝහල් කීයකට බලපායිද කියලා දන්නේ නැහැ. මේ අතර ජනතාව තවත් අසරණතාවයටපත් කරමින් ආක්ෂිකාජ ස්ටෙන්ට් ඇතුළු වෛද්‍ය උපකරණ කිහිපයක මිල ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ වෛද්‍ය උපකරණ කිහිපයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉහළ දැමමින් නව ගැසට් පත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමත් සමගයි මෙලෙස වෛද්‍ය උපකරණ මිල ඉහළ ගොස් තිබෙන්නේ. ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ මිල සංශෝධනය සිදු කර තිබෙනවා. ඒ අනුව ආක්ෂිකාජ හෘද රෝගීන් සඳහා භාවිතා කරන ස්ටෙන්ට් රුධිර ග්ලූකෝස් මාපක කහා ඒ සඳහා භාවිතා කරන පරීක්ෂණ තීරුමෙන්ම රුධිර ස්පන්දනය මැනීම සඳහා භාවිතා කරන ප්ලස් ඔක්සිමීටර් වල මිල සංශෝධනය කර තිබෙනවා. පසුගිය වසරේ අගෝස්තු මාස 19 වන දින ගැසට් පත්‍රයක් මගින් සිදු කළ මිල සංශෝධනයට පසුව ඊයේ දිනේ සිට මෙම නව මිල සංශෝධනය සිදු කර තිබෙනවා. ඒ අනුව 29%කට ආසන්න ප්‍රතිශතයකින් අදාළ වෛද්‍ය උපකරණවල මිල ඉහළ ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔබ මේ දකින්නේ නව මිල සංශෝධනයට අනුව අදාළ වෛද්‍ය උපකරණවල නව මිල ගණන්. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. අද පෙරවරුවේ නතර කර දමා තිබූ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සත්කම් කටයුතු යලි ආරම්භ කර තිබෙනවා. ආරක්ෂිත ඖෂධ සංචිත භාවිතයට ගැනීමට තීරණය කිරීමත් සමග මෙලෙස සත්කම් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීරණය කළ බව රෝහල අධ්‍යක්ෂකවරයා පැවසුවා. රෝහල්ට අවශ්‍ය සෙසු ඖෂධ අද පස්වරුව වන විට ලබා දෙනු ඇති බවද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ලොකුගේ ඇමතිතුමා නවත්වනවා කිව්ව ඉන්ධන පෝලිම් තාමත් රට පුරා දක්නට ලැබෙනවා. ඉන්දියා නය ආධාර යටතේ තෙල් ලැබෙනවා කිව්වට ඉන්දියාවට ඕන ඕන විදිහට තෙල් ලැබෙන බව නම් දැන් පැහැදිලි. දැන් ඉන්දියාවෙන් තෙල් නැව් එනකල් කට ඇරන් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙලා. මැති අමතිවරුන්ට තෙල් ප්‍රශ්න ඇත්තෙම නැහැ. අන්තිමට කොහෙන් ගියත් බැටකන්නේ තෙල් නැතුව පෝලිමේ ඉන්න ජනතාව. තෙල් තියෙනවා, තෙල් බෙදනවා, පෝලිම් නැහැ කියන ලොකුගේ ඇමතිතුමාට තාමත් රටේ තියෙන ඩීසල් සහ පෙට්‍රල් පෝලිම් පේන්නේ නැතුව ඇති. ඇමති කියන විදිහට තෙල් තියෙනවා නම් ඇයි මෙච්චර පෝලිම්? අමුතු කතා කියන ඇමතිතුමා ඊයේ කියනවා තෙල් කෑන් වලට අරන් ගිහින් වෙනම විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා නම් ජනතාවට ඒක කිය කිය ඉන්නේ නැතුව ඉන්ධන පෙරවුම්හල් වලට හමුදාව පොලිසිය දැම්මා වගේ ඒ ගැන හොයන්න ඇමතිතුමාට කණ්ඩායමක් පත් කරන්න පුළුවන් නේ. කොහෙන් හරි ලිස්සලා ගිහින් නිදහසට කරුණු කියන්න මේ ඇමතිතුමා හරි දක්ෂයි. දැන් ඇමතිතුමා කියනවා සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දාන්නේ නැහැ කියලා. සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව තීරණයක් ගන්නවා කොහොමද? නෑ.
තවත් වැඩි කරන්නේ නැහැ. අපි බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මිල වැඩි කරාට පස්සේ තව පාරක් වැඩි කරන්න. IOC එකේ මිල සම කරන්න කියලා තියෙනවා CPETCO එකේ ගන්නට. නමුත් ඒක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒගොල්ලෝ ගිවිසුම පරීක්ෂා කරගෙන යනවා. අපිට ඒකට කොයිතරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා බලන්න. CPETCO ඉදන් මිල අඩු නොවුනත් අපි අපේ බිඳුන් හල් වලින් ඒ අවශ්‍යතාවය බෙදීම් කටයුතු කරගෙන යනවා. ඉතින් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ බරත් අපිට උසුලන්න වෙලා තියෙනවා. නමුත් කලින්දේ පානතනුව ඉන්දන ගෙන්වීම වේදා හැදීම ලබඩාගිරි මේ සියල්ලම මෙතර අදත් පැය 7කට වැඩියෙන් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. ඒ සිට L දක්වා සහ P සිට W දක්වා කලාප සඳහා මෙලෙස පැය 7කට වැඩියෙන් විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයෙක් ඉන්නවා. ඔහු කිව්වේ නම් විදුලි කප්පාදුව අඩු කරනවා කියලා. හැබැයි අපි කලින්ම කිව්වා එතුමාව විශ්වාස කරන්නේ කොහොමද කියලා. දැන් අද ඉඳලා පැය 7මාරක විදුලි කප්පාදුවක් යනවා. සභාපතිතුමා වෙන්නේ නැහැ කියපු පැය 10ක විදුලි කප්පාදුව ගැන ඔහු දැන් මොකද දන්නේ කියන්නේ දුම්රිය ගාස්තු ඉහළ දැමීමට ඊයේ රැසූ කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබෙනවා ඒත් සමග හෙට දිනේ සිට දුම්රිය රිදුරන්ගේ සංගමයේද වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වනවා හැමදාම වගේ මේ නිසා දුක් විඳින්නේ අහිංසක අසරණ ජනතාව අපේ රටේ ජනතාවගේ වඩාත්ම පහසුමින්ම බොහෝ දිනුගේ ප්‍රවාහන මාධ්‍ය වන්නේ දුම්රිය ගාස්තුව අවම වීමත් මේට ප්‍රධාන හේතුවක් නමුත් දැන් දැන් දුම්රිය ගාස්තුවටත් බඩේ පහර වැඩි අවසන් කාණ්ඩ කිහිපයක් යටතේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට ඊයේ රැසූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා ඒ අනුව අප්‍රේල් පළමු වනදායින් පසුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ දුම්රිය ගාස්තු වල සංශෝධනයක් අපි අනුමැතිය ලබා ගත්තා සුළු සංශෝධනයක් දුම්රිය ගාස්තු වල කරන්න වක් දුරට අනිද්දා විනේ විතර ඉඳලා නව ගාස්තු වල තමයි ධාවනය කරන්න සිද්ධ වෙන්නේ නව ගාස්තු වලින් වැඩි වෙනවද වැඩි වෙනවා ඉතාම සුළු ගානක් අපි ගත්තොත් දුම්රියේ 3rd class එකේ පළවෙනි කිලෝමීටර 10ට තියෙන දැනට තියෙන ගාස්තුව තමයි 1.30ක්. එතකොට ඒක රුපියල් 2 දක්වා වැඩි වෙනවා. මුලින්දම්ම ඉන්ධන 4 වතාවක් වීල වැඩි වුණා. නමුත් දුම්රිය ගාස්තු සංශෝධනය කෙරෙන්නේ නැහැ. රජයේ වියදමින් දුවන ආයතනය කියලා දුම්රිය දෙපාර්තමේන්තුව. නමුත් දැන් ඉන්ධන වලට ખનිජ තෙල් සංස්ථාවර ගෙවන මුදල පවා ගෙවා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන නිසා මේක අපි සහනෙට දිව්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ. බිලියන 4කට විතර පාඩුවක් අවුරුදු මේ පාඩුවත් කොයි පැත්තෙන් හරි ජනතාවගෙන්ම තමයි නැවත ජනතාවගේ පිටටම තමයි වැටෙන්නේ. ඒ නිසා තමයි අපි අඩුම ගානකින් සංශෝධනය කළ තියෙන්නේ. මේ අතර දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමත් සමග අද රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම් වනවා. දුම්රිය ගාස්තු සංශෝධනය ගැන ජනතාව පළ කළේ මෙවන් අදහසක්. සැප හොඳයි ම සන්තෝසයි රජුරුවන්ට වැඳ නමස්කාර කරන රජ පවුල හොඳට කණ්ඩ අපිට කැම නැතුව ඉන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා IMF හෙවත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ 4 වැනි වගන්තිය ප්‍රකාරව මෙම IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඊට අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමිව තිබෙනවා. එය අනුව එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මෙම වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. 2021 වර්ෂය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව පසුගිය 25 වනදා ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම IMF වාර්තාව ඉදිරිපත් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. එහෙත් රජයේ පාර්ශවයෙන් ඒ සෑම අවස්ථාවකම ප්‍රකාශ කර සිටියේ IMF වාර්තාව ලදබහම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. පසුගිය 23 වනදා පැවති සර්වපාක්ෂික සමුළුවේදීද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා IMF වාර්තාව මුදල් අමාත්‍යාංශයට සහ මහ බැංකුව වෙත ලැබී ඇති බවත් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්න කර සිටියා. එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයාට පිළිතුරු ලබා දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ IMF වාර්තාව ලැබුණේ නැති බවයි. ඉන් දින දෙකකට පසුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණේ. විදේශ විනිමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් විදේශ මුදල් හුවමාරු කරන්නන් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයක් ලබා දීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව තහනම් කර ඇති බවයි. ඒ අනුව මුදල් හුවමාරු කරන්නන් බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ අනුපාතයන්ට විදේශ මුදල් ගනුදෙනු කරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට සිදුවන බව අදාළ නිවේදනයේ දැක්වෙනවා. එලෙස යම් මුදල් හුවමාරු කරන්නෙකු ගනුදෙනුවකදී ඉහළ විනිමය අනුපාතයක් ලබා දෙන ඕනෑම අවස්ථාවක විදේශ විනිමය දෙපාර්තමේන්තුව වෙත දන්වා සිටින මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර මහතා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය ගිවිසුම් 6කට අත්සන් තබා තිබෙනවා. ඊට අමතරව ඉන්දියා විදේශ අමාත්‍යවරයා දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතින් හමු වී සාකච්ඡා කළා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර මහතා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුම් 6කට අත්සන් තබා තිබෙනවා. සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර එම ගිවිසුම් අත්සන් කර ඇති බවයි ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ. මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය GLP දිස් මහතා සහ ඉන්දියා විදේශ අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේදී ආර්ථික තත්ත්වය සංවර්ධන හවුල්කාරීත්වය අන්‍යෝන්‍ය ආරක්ෂාව දිවිවර ගැටලු හා ජාත්‍යන්තර සම්බන්ධීකරණය පිළිබඳව සාකච්ඡා කෙරෙන බව සඳහන්. මේ අතර ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සමගද සාකච්ඡා පවත්වා තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය සමග පැවති සංවාදයේදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ඉඩම් පරිහරණය, අතුරුදන් වූවන් පිළිබඳ ගැටලු හා 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම හා ඩයස්පෝරා ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දියා සම්භවයක් ඇති දමිළ ජනතාවගේ සමාජ හා ආර්ථික තත්ත්වය පිළිබඳ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනු ගණේෂන්, දිගම්බරම්, වී රාධාකෘෂ්ණන් යන මහත්වරුන් හමු වුණා. ලංකා කම්කරු කොංග්‍රසයේ සමගද ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා හමු වී උඩරට ප්‍රදේශයේ දමිළ ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි ජයශංකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ. EPDP පක්ෂය නියෝජනය කරන ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හමු වීමටද ඉන්දියා විදේශ අමාත්‍යවරයා කටයුතු කළා. එහිදී ධීවරින්ට අදාළ ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇති අතර උතුරු ප්‍රදේශයේ ඇතුළු ධීවර වරාය සංවර්ධන සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. වත්නිමයි සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.